හොඳයි. දැම්මට කියන්න දැම්මට කියන්න සර්වයි ස්ක්‍රීන් එකේ තව පේන වැඩි නේ. පේන ඇති. හොඳයි. එහෙනම් පළවෙනිටම මම සම්මන්ත්‍රණයෙන් පටන් ගන්නවා. පළවෙනිටම මම හිතන්නේ 6 වෙනි සම්මන්ත්‍රණයට ලංකාවේ අනුපැත්තෙන් පැමිණි කුතාලව අදින් පිළිගන්නවා. ඔගොල්ලෝ දක්ෂයෙක් වෙන්න, මොළකාරයෙක් වෙන්න, ඔගොල්ලන්ට අවශ්‍ය සියලු ශිෂ්‍යත්වය සඳහා අවශ්‍ය කරුණු සර් දෙන්න සූදානම් ඉන්නේ. හොඳයි. එහෙනම් හැම කෙනාටම ආයුබෝවන් කියලා පිළිගන්නවා. සර්ගේ නම අනුරුද්ධ රත්නායක. සර් මහනුවර දර්වාජ විද්‍යාලය යට කරන්නේ පහවසරේ. ඉතින් කොවිඩ් ප්‍රශ්නේ නිසා ලංකාවේ පාසල අහිමි වුණ වාල වෙන්නේ සර් සත්භාවයෙන් කරන අධ්‍යාපනික සත්කාරය. ඒකට අධ්‍යාපනික සත්කාරේ ඔයගොල්ලෝ ඉහළින්ම අරගයි, ඒ කියන්නේ ඉහළින්ම බුද්ධිමතෙක් වෙයි, මේ තොරතුරු සියල්ල ඔබ ඔබගේ ඔළුවට ධාර්මණය කරගයි කියලා බලාපොරොත්තුෙන් තමයි සර් සම්මන්ත්‍රණය ආරම්භ කරන්නේ. හොඳයි. එහෙනම් හයවෙනි සම්මන්ත්‍රණය. අනුමාන ප්‍රශ්න ගොඩක්. අනුමාන ප්‍රශ්න ගොඩක්. සර්ගේ 2020 පේපර් කට්ටලේ අනුමාන ප්‍රශ්න ගොඩක් ආව පේපර් කට්ටලේ. ඉතින් ඒක මේ මේනකොට සීමිත සංඛ්‍යාවක් අතර පමණක් දෝලන නිසා මොකද ඒක ක්ලාස් පේපර්ස් එකක් නිසා. ඒක වෙන්න පොල්ට එක දුන්නේ නැහැ. ඒක තාම සර්ගේ මට්ටමින් සර්ගේ අයිඩියා පිටම තියෙනවා. ඉතින් ඒ පේපර්ස් වලින් ගත්ත කරුණුත් එක්ක 2020ට අපි හදපු අලුත්ම සිලබස් එක. ඒ කියන්නේ 2020 පහවස්සේ සිලබස් එක වෙනස් වෙනවා. ඒ සිලබස් එකට අදාළ කරුණු කාරණාත් එක්ක තමයි පුතාලට මේ පේපර්ස් දිග හැරෙන්නේ. මම තාම උත්සාහ කරේ විභවිතාමාන පැත්ත, ඒ කියන්නේ ගණිතමය පැත්ත ඔයගොල්ලෝ හදන්න. නමුත් ඉස්සරහ try කරනවා සෙකන්ඩ් පේපර් එකක්. ඒ කියන්නේ සිලබස් එකටම අනුව සැකසුණු පේපර් එකක් ඔයාලට ඉදිරියේ දෙන්න. එතකොට ඔයාලට තවත් අදහසක් ගන්න පුළුවන් ස්ටඩි පේපර් කට්ටලේ ගැන. රයිට්. එහෙනම් අපි පටන් ගමු. රූපේ දී ඇති රටාවේ ඊළඟට ආයුතු රූපය වෙන්නේ. දැන් බලන්න මේක බැලු ගල්මට පළවෙනි රූප. පළවෙනි රූපේ පේන්නේ ඊතල දෙකම එක හැඩයක පැත්තකට මුණලා සිටිනවා. එතකොට දෙවෙනි එකේදී වෙන්නේ මේ කාඩ් එක මෙහෙම කරකැවිලා තියෙනවා. මේ කාඩ් එක මෙහෙම කරකැවිලා. තුන්වෙනි එකේදී ආපහු වටයක් කරකැවිලා. එහෙනම් හතරවෙනි එකේදී පින්න ඕන තැන සැපෙන්නා මෙන්න මේ විදියට පුතාල මේක කරලා ඇති. අපි බලමු. ඔන්නස හතරවෙනි එක පින්න ඕන විදිය රූපේ ලොකු කරලා පෙන්නවා. එහෙනම් ඒ හැඩය තමයි දෙවෙනි උත්තරය. දැන් දෙවෙනි උත්තරයට ඉර ඇඳලා තියෙනවා නම් දාගන්න හරියට. පළවෙනි ප්‍රශ්නේ මෙතනදී අදහස් කරලා තියෙන්නේ මා සිතූ සංඛ්‍යාව. රයිට් අප් බලමු. වල හරි දාගන්න පුතේ. අම්මව තාත්තා ළඟ ඉන්නවනේ ඒගොල්ලෝ කියන්නේ හරි දාන්න. මා සිතූ සංඛ්‍යාව හතරෙන් බෙදා හයෙන් ගුණ කර 30ක් එකතු කළ විට පිළිතුර 120 විය. මා සිතූ සංඛ්‍යාව වුණා. තොර මෙවැනි අවස්ථාවක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේ දස්සල ගෙදෙට් කරනකොට අපි සාමාන්‍ය විරුද්ධ දේ නිකරන්නේ. මොකද කරන්න විරුද්ධ දේ? වෙන්න කිව්වත් යනවා. යන්න කිව්වත් එනවා. කන්න කිව්වත් කන්නේ. එහෙමද? එහෙම නෑනේ. ඔයගොල්ලෝ නම් දෙයක් වැඩ කරනවා කියන දේවල් අහන්න ළම ඉන්නව පහවසරේදී. එහෙනම් අපි බලමු මොකද්ද දැන් සර් කියන්නේ. මෙතනදි කරන්න ඕනේ විරුද්ධ වැඩේ. විරුද්ධ වැඩේ කියලා කියන්නේ මා සිතූ සංඛ්‍යාව හතරෙන් බෙදා හයෙන් ගුණ කර 30ක් එකතු කළ විට ලැබෙන පිළිතුර 120. එතකොට ළමයි අපි ඉස්සෙල්ලම කරන්න ඕන ලැබුණු පිළිතුර ලියා ගන්න. එහෙනම් ඉස්සෙල්ලම සොයලිය පිළිතුර 120. එහෙනම් 120 කියන පිළිතුර අපි කරන්නේ 30ක් එකතු කළ විට. එහෙනම් 30ක් එකතු කළා තමයි 120 ආවේ. මං කොහොමද විරුද්ධ වැඩ විරුද්ධ දේ කරන්න ඕන කියලා. එහෙනම් 120ෙන් 30ක් අඩු කරමු. 120න් 30ක් අඩු කරාම අපට උත්තරයක් එනවා 90. ඊට පස්සේ කියනවා මා සිතූ සංඛ්‍යාව හතරෙන් බෙදා හයෙන් ගුණ කරලා 30ක් එකතු කරන හයෙන් ගුණ කරලා. එහෙනම් හයෙන් ගුණ කරා කිව්ව බෙදීම. ඔන්න ළමයි අද සර තව දෙයක් කියා දෙනවා. සාමාන්‍යයෙන් එකතු කිරීමේ අනුලෝමය තමයි අඩු කිරීම. එකතු කිරීමේ අනුලෝමය අඩු කිරීම, අඩු කිරීමේ ප්‍රතිලෝමය එකතු කිරීම. එතකොට ගුණ කිරීමේ අනුලෝමය තමයි බෙදීම. අනුලෝම ප්‍රතිලෝම අහලා තියෙනවා දැන් පහවසලට ආවන. එහෙනම් බෙදීමේ ප්‍රතිලෝමය ಗುಣකිරීම.
එහෙනම් මෙතන කියලා තියෙනවා මෙතන කියලා තියෙනවා මොකද්ද කියලා තියෙන්නේ 30ක් එකතු කර මොන 30ක් අඩු කර 30ක් අඩු කර ඊට පස්සේ කියනවා 6ෙන් ගුණ කර එහෙනම් ළමයි අපි කරන්න ඕන මෙතන මේක අපි 6ෙන් බෙදනවා අපි බලමු මේක 6ෙන් බෙදලා එහෙනම් 90 බෙදනවා 6 96 බෙදහම අපට උත්තරයක් එනවා 15ක් හැබැයි දැන් ඒකද උත්තරේ නෑ අපි ආයෙත් ආපස්සට කියවනවා එතකොට කියනවා මාසිතූ සංඛ්‍යාව 4ෙන් බෙදා 6ෙන් ගුණ කර එන 6ෙන් ගුණ කරපු නිසා 6ෙන් බෙදුවා 4ෙන් බෙදා නම් එහෙනම් මේ 15 මොකද කරන්න ඕනේ බෙදුවා නම් මොන කරන්න කියලා එහෙනම් බෙදපු එක ගුණ කරන එහෙනම් ආ උත්තරේ 15 15 ගුණ කරනවා 4ෙන් එහෙනම් 60යි එහෙනම් මාසිතූ සංඛ්‍යාව 60 එහෙනම් 60 කියලා කියන්නේ 3 වෙනි උත්තරය දාගන්න 3 වෙනි උත්තරයට හරියට එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ 3 ඊට පස්සේකට යන්න ඊට පස්සේ එකේ මෙතන දීලා තියෙනවා මෙම සංඛ්‍යා රටාවේ හිස්තැනට ආයුතු වගේ වන්නේ 3 වෙනි එක මෙම සංඛ්‍යා රටාවේ හිස්තැනට ආයුතු බලමු සංඛ්‍යා රටා 5 ගුණ කිරීම 4 හැබැයි කොටුවකුත් දීලා තියෙනවා 5 4ෙන් ගුණ කරලා ඒ පැත්තේ අගේ සමාන වෙන්නලු මේ පැත්තේ මේ 8 ගුණ කරලෙන 8 ගුණ කරලා 5ෙන් එන උත්තරයට සමාන වෙන්නලු එහෙනම් 5 4 20යි එතකොට මේ හිස්තැනට එන්න ඕන මොකද්ද 8 වරක් 5 40 එහෙනම් මේ හිස්තැනට එන්න ඕන තවත් 20ක් එහෙනම් ඒ 20 හොයාගෙන අපි දැන් යමු අපි බලමු පළවෙනි උත්තරේ පළවෙනි උත්තරේදී අපට මොකද වෙන්නේ පළවෙනි උත්තරේදී 4ෙන් 10ක් අඩු කරොත් 30යි 20 අපිට ඕනේ එහෙනම් ඒ උත්තරේ ගන්න බෑ 10 ගුණ කරනවා 4ෙන් 40යි ඒ උත්තරේ ගන්න බෑ එහෙනම් 3 වෙනි උත්තරේට යනවා 10 10 20යි අන්න අපිට ඕන උත්තරේ අපට ඕන උත්තරේ තමයි මොකද්ද 10 10 20 එහෙනම් 3 3 නෑ එනයි ළඟට යනවා 4ෙන් පස්සේ කකුල් 4ේ මේස 2ක් වටේ කකුල් 4ක් තියෙනවා මේස 2යි ඊට පස්සේ කියනවා කකුල් 3ේ පුටු 9ක් කකුල් 3ේ ඒවා පුටු 3වල 9ක් එහෙනම් බලමු මේක හදන්නේ කොහොමද කියලා ඔන්න සර් ගියත් දුන්නා අපි මෙතනින් ළමයි අපි කරුණු කාරණා ගන්න ඕන පළවෙනි පොයින්ට් එක තමයි සර් ඊතලයේකින් මෙන්න මේ විදිහට පෙන්නලා තියෙනවා පළවෙනි පොයින්ට් එක තමයි කකුල් 4ේ මේස 2ක් එහෙනම් අපි කරන්නේ ළමයි කකුල් 4ේ මේස 2ක් සහ කකුල් 3ේ පුටු 9ක් ඔය කරුණු කාරණා දෙක එළියට ගන්න කටුකොලයක් තියෙන එකට කටුකොලේ හදන්න එහෙනම් අපි කරන්නේ මේසයි පුටුයි කියලා ඔය දෙක ලියාගෙන මේසේ කකුල් 4යිනේ මේස ගන්න 2යි. එහෙනම් 4 වරක් 2 8යි. ඒක වෙනම ලියාගන්න. පුටු දැන් අපි හදන්න යනවා. එහෙනම් පුටුවකට මෙතන දිලා තියෙන්නේ කකුල් 3යි. කකුල් 3ේ පුටු තියෙනවනේ. එහෙනම් කකුල් 3ේ පුටුවක් මෙතන පුටු ගන්න දිලා තියෙනවා 9ක්. එහෙනම් අපි කරන්නේ 9 3ෙන් ගුණ කරනවා. 9 3ෙන් ගුණ කරහම ළමයි අපිට එනවා උත්තරේ 27ක්. හැබැයි තාම උත්තරය ආවේ නැහැ. එහෙනම් අපි කරන්න ඕන මොකද්ද? 28යි 7යි වෙනම ලියලා එකතු කරමු. ඔන්න එතකොට මේ මෙම සියල්ලේම කකුල් ගන්න එනවා 28යි 7යි 35යි 35 කියලා කියන්නේ 4 වෙනි දෙවෙනි උත්තරය. දෙවෙනි උත්තරය. හරි. එහෙනම් යනවා 5 වෙනි ගන්න. කියලා 5 වෙනි. 5 වෙනි ගන්නද කියන්නේ නර්යාස හාව අතර ඇති දුර මීටර් 100. මම ඔතනදි දන්න ඕන මේක අවට ගියවට හදන්න පුළුවන් ගානක් නෙවෙයි. මේක ගොඩක් ටයිට් සංකීර්ණයි. මම දන්නවා. දන්න නිසා තමයි සර් මේක කියා දෙන්නේ. එහෙනම් නර්යාසා හාව අතර ඇති දුර 100. ඒ කියන්නේ අපි මෙහෙම හිතුවා සර් මෙහෙම ඉරක් ගහලා පෙන්නන්නම්. මෙතන නර්යා මෙතන හාව. මෙයා බිංදුවෙන් නම් පටන් ගන්න 100ට යන්නේ. හැබැයි හාව පටන් ගන්නෙ 100ෙන් නම්. ආන්න හොමයි යාලේ ගමන් රටා පටන් ගන්න. මොන බලන්න සර් එක ලස්සන වීඩියෝ එකකින් පෙන්නන්න. ඔන්න දැන් බලන්න ඔයාලට මෙතන පේනවා ඔන්න සර් දෙන්නගේ ගමන් මාර්ගය යන්න නර්යා සහ හාව ඉන්න තැන්වල මං කණු දෙකක් හිටෙන්නේ ඔන්න දැන් ඒ දෙක අතර මීටර් 100ක පරතරයක් තියෙනවා කියලා ඒ කතාවත් ලියුවා හරිනේ මේ කියන්නේ ඒක ඊට පස්සේ අපි බලමු මෙන්න නර්යා ඉන්න මෙන්න ඉන්න හාව හැබැයි මේ දෙන්න අතර පරතරේ 100යි හැබැයි
अरे बिंदु पटांगाने कौद बिंदु पटांगाने नारिया नारिया गोडा किसरा हाव धीर दी नारिया गोडा किसरा हाव धीर दी हर इतकोट नारिया पाइन मेन मिहन पहालव इंट पहाल मैं पहालो अब हाव पाइन सी एन हाव पाइन मेतनी दम मेतन दहाया इतकोट उत्तर आदेश उत्तर उत्तर दिए तूना उत्तर तूना गाद उत्तर तूना गायन मन बला गान उत्तर तूना गान पलनी उत्तर आदेश कर पलनी उत्तर अरगन नरिया पाइन गाना हाव पाइन गाना बल ये देखो गुण कर बल एक सर पेक है सर गाना देवनी का देवनी का मिनी टू बीस है ना वन मैं मिनी टू बीस अरगन पे मे गाना हाथ ने भी दिया बल मेतन दी मन नरिया के लिए नरिया पाइन एक पहलवा मिनिट विषय देवनी उत्तर विषय मैं विषय गुण करना इतो मैं आपसे मैं हाव हाव तेन पाइन अब यह पाइन दहा मिनिट विषय मैं गुण करना देवनी उत्तर दहाय गुण करा विषय दहाय गुण करा विषय देशीय इतो अरे तुम सी है हाव पाऊक लगी ही लगी लगी नो नहीं हाव अल यो उत्तर उत्तर देखा ये देखे हावा देशीय हावा देशीय पाई हावा सीय पाऊकर्ना हावटेना मे सीय मम्मी यटी वन देना अतर तीन दूर सीय यटीना देशीय सीय सीय दे उत्तर देख समान ना दरिया हावा अल्ना नरिया हावा अलु आगे उत्तर उत्तर दिन्न पारतरे वेदेक मम गे हतर वसली मुका हतर वसली पाड़ उत्तर उत्तर हालांट रूपे स्क्रीन गेन सर को मानसी मेम गलपर वाले इतना मेधावस्थी के सिंगल पोते कवि इतकोटे हतर वसरे कवि तुन वसरे कवि वो वाले बला बल्कि बला राइट मोरसूरण वेस मे अदी इटा सिमीन वसन वेस इटा तद वेस ना कपन वेस लमाय मोरसूरण मोरगेडी मे मोरगेडी इप लगे हदे मे सियाल लोक वहबिंद मे मोरगेडी ओक्म कड़ान कड़ान वे अर इपल दीप मोर ओक्म मंगहसूर्ण व्यस्तकी अदपने नाकपण व्यस्तकियन अद जलपाट मत अनहिंग इतिहास कथावे आचीन सीएल कथा
නාගපන වැස්ස කියලා කියන්නේ මම ස්ක්‍රීන් එක අයින් කරා